මෙවර IPL තරගාවලියේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. තරගාවලියේ 68 වන තරගය වන මෙම තරගයේ බැංගලෝරීදී පැවැත්වීමට නියමිතව ඇති RCB කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. මේ වන විට මුම්බයි ඉන්දියන්ස්, පංජාබ් කිංග්ස්, ගුජරාත් ටයිටන්ස්, ලක්නෝ සුපර් ජයන්ට්ස් සහ දෙල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වී හමාරයි. ඒ අනුව අවසන් වටේට සුදුසුකම් ලැබීමට මේ වන විට තරගයක් නිර්මාණය වී ඇත්තේ බැංගලෝර කණ්ඩායම සහ චෙන්නයි කණ්ඩායම් දෙක අතරයි. චෙන්නයි කණ්ඩායමට ප්‍රසාද ලකුණු 14ක්ද බැංගලෝර කණ්ඩායමට ප්‍රසාද ලකුණු 12ක්ද මේ වන විට හිමි වී තිබෙනවා. අද තරගෙන් චෙන්නයි කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් වටේ සදා සුදුසුකම් ලබා ගන්නවා. මේ වන විටත් කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් කණ්ඩායමත් හයිදරාබාද් යන කණ්ඩායම්ද අවසන් වටේට සුදුසුකම් ලබා හමාරයි. අද තරගේ විශාල පරතරයක් නොමැතිව පරාජයට පත් වූවද චෙන්නයි කණ්ඩායමට අවසන් වටේ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා. අද රාත්‍රී 7:30ට ආරම්භ වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවධානමක් පවතින බවටයි කාලගුණික අණාවකි පළවී ඇත්තේ. ඒ අනුව මෙම තරගයේ වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් වූවොත් චෙන්නයි කණ්ඩායමට අවසන් වටේ ස්ථානයක් හිමිකර ගැනීමට හැකි වනවා. බැංගලෝර කණ්ඩායමට අවසන් වටේට සුදුසුකම් ලැබීම සඳහා අද තරගයේ ජය ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. බැංගලෝර කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 200ක් අද තරගයේදී ලබා ගත හොත් ඔවුන් චෙන්නයි පිලේ සුද්ධ ලකුණු වේගයේ අභිවා යමින් අවසන් වටේට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගෙන් ලකුණු 18ක ජය හිමිකර ගත යුතුයි. චෙන්නයි කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 200ක් වාර්තා කළ හොත් බැංගලෝර කණ්ඩායම පන්දු 11ක් ඉතිරිව තිබියදී ජයග්‍රහී ඉලක්කය පසු කළ යුතුයි. චෙන්නයි කණ්ඩායමට අද තරගයේ පරාජයට පත් වී තරගාවලියෙන් නිවත් වීමට සිදු වුවොත් ඇතැම් විට මහේන්ද්‍ර සිං ධෝනි ක්‍රීඩා කරන අවසන් IPL තරගයේ බවටද අද පත්වනු ඇති. මේ අතර මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට එක් IPL තරගයක තහනමක් පනවා තිබෙනවා. ඒ ලක්නව සුපර් ජයන්ස් කණ්ඩායම සමගින් ඊයේ රාත්‍රියේදී පැති තරගයේදී නියමිත කාලය තුලදී පන්දු අර 20 යවා අවසන් කිරීමට මුම්බයි කණ්ඩායම අසමත් වීම හේතුවෙන්. මුම්බයි කණ්ඩායම මෙවර තරග වාරයේදී ක්‍රීඩා කළ අවසන් තරගය ඊයේ පැති තරගයයි. ඒ අනුව පාණ්ඩ්‍යාට ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ. ඔහු මුම්බයි කණ්ඩායම වෙනුවට 2025 වසරේදී වෙනත් කණ්ඩායමක් නියෝජනය කළහොත් එම කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයේද පාණ්ඩ්‍යාට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ. 2024 තරගාවලියේදී නියමිත කාලය තුල පන්දු වාර යවා අවසන් නොකිරීමේ වරද මුම්බයි කණ්ඩායම විසින් සිදු කළ තෙවන අවස්ථාව මෙයයි. ඒ අනුව තරග තහනමට අමතරව නායක පාණ්ඩ්‍යාට ඉන්දියා රුපියල් ලක්ෂ 30ක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 107ක පමණ දඩ මුදලක්ද නියම කර තිබෙනවා. සෙසු ක්‍රීඩකයන් හට ඉන්දියා රුපියල් ලක්ෂ 12ක එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 43ක පමණ දඩයක්ද පැනවීමට පියවරගෙන තිබෙනවා. මෙම තරගය සඳහාද මුම්බයි කණ්ඩායම වෙනුවෙන් නුවන් තුසාර ක්‍රීඩා කළා. ඒ අනුව නුවන් තුසාරද රුපියල් ලක්ෂ 43ක දඩ මුදලක් ගෙවිය යුතුයි. නුවන් තුසාර ඊයේ පැවති තරගයේදී පන්දු වාර 4ක් තුලදී ලකුණු 28ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඊයේ රාත්‍රියේදී පැවති තරගෙන්ද මුම්බයි කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව මෙවර IPL අදියර අවසන් කළේ තරග 14ෙන් තරග 10ක්ම පරාජයට පත් වෙමින් ප්‍රසාද ලකුණු 8ක් හිමි කරගත් ඔවුන්ට හිමි වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි. පැයෙන්පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.